ඉතිං පහුගේ කාලයේදී අර සිදුවුණු අනතුර පිළිබඳව අපි සලකා බැලුවොත් එම ලෝකයේ ඉතාම ප්‍රබල කෝටිපතියන් රැසක් ඕෂන් ගේට් සමාගම හිමිකරු සමග ප්‍රධාන විධායක නිලධාරිවරයා සමග ගිහිල්ලා අර ටයිටැනික් යාත්‍රාවේ නටබුන් බලන්නට ගිහිල්ලා ඔවුන් ඉතාම අවාසනාවන්ත අන්තිමට මිය ගියා. දැන් මෙතනදිත් බොහෝ දෙනෙක් කියපු දෙයක් තමයි මේ විශ්වය ජයගන්නවායි කියන එකට මිනිස්සු ඇයි කිසියම් අසීමාන්තිකව විශ්වය ජයගන්නට යන්නේ. ඒ වගේම අනික් පැත්තෙන් කියවුණු දේ තමයි මේක ඉතාම හොඳ තීරණයක්. මොකද මේ හරහා අනාගතයේදී මීට වඩා හොඳ මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි, මීට වඩා විද්‍යාත්මකව මේක බලන්න පුළුවන් ක්‍රම හොයාගනි, මීට වඩා මුහුදුපතුල ගවේෂණය කරන්න ක්‍රම තියෙයි. දිවිනසා ගැනීමක් නෙවෙයි, තමන්ගේ දිවිනහ ගන්න තමන්ගේ ජීවිතය පරදවට තියපු ගමනක් නෙවෙයි, ඔවුන්ව වීරයන් හැටියට සලකන්නට ඕනේ, ඔවුන් ආත්ම පරිත්‍යාගයක් කළේ කියලා. විශ්වය ගවේෂණය කිරීමේ මිනිසුන්ගේ සීමාව මොකක්ද හාමුදුරනේ? ඇත්තටම බුදුරජාණන් වහන්සේගේ දේශනාවේ තියෙනවා මේ ලෝක විෂය සම්බන්ධ අසීමාන්තික හැඩයක් බුද්ධ දේශනාව පෙන්නන්නේ. එහෙමයි. ඒ කියන්නේ චූලනිකා ලෝක ධාතුවක් ඇතුලේ විතරක් මනුෂ්‍ය ලෝක 1000ක් තියෙනවා. එහෙමයි. දිව්‍ය ලෝක 6000ක් තියෙනවා. අපායවල 4000ක් තියෙනවා. බ්‍රහ්මතල 20000ක් තියෙනවා කියන චූලනිකා ලෝක ධාතුවක් ඇතුලේ විතරක්. එහෙමයි. ඒ කියන්නේ චූලනිකා ලෝක ධාතුවක් ඇතුලේ විතරක් මේ මිනිස්සු ජීවත් වෙන ග්‍රහලෝක 1000ක් තියෙනවා කියනවා. 31 තලයක් කියලානේ කියන්නේ. 31000න් වැඩි කරාම 31000යි. එතකොට ඒක තවත් 1000කින් වැඩි කරාම ඒකට කියනවා දීසහස්සි ලෝක ධාතුව කියලා. ඒක තවත් 1000කින් වැඩි කරාම මහා සහස්සි ලෝක ධාතුව කියනවා. ඉතින් ওই විදිහට අර බුදු කෙනෙක් බුදු ඇසින් දැකපු මේ විශ්වයේ කතාව අපේ මේ ඉන්ද්‍රිය අත්දැකීමට වඩා බොහොම පළල් එකක්. එතකොට ඒක ඇත්තද නැත්තද කියලා හොයාගන්න අපිට තවමත් අපි දියුණු නෑ. එතකොට අපිට තාක්ෂණික ලෝකයේ ඇතුලේ අපිට කියන්න වෙන්නේ තවත් ජීවීන් බිහිවිය හැකි ජීවීන් වාසය කරන ග්‍රහලෝක තියෙන්න පුළුවන් කියලා අනුමානික මතයක් විතරයි ලංකාවේ සහ ලෝකයේ තාක්ෂණික දියුණුවත් එක්ක විද්‍යාත්මක සීමාවට අර්ථ දක්වන්න පුළුවන් වෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බොහොම ලස්සන දේශනාවක් තියෙනවා. ওই රෝහිතස්ස වගේ සූත්‍ර දේශනාවල තියෙනවා. අර රෝහිතස්ස කියලා දිව්‍ය පුත්‍රයෙක්. එයා මේ ග්‍රහලෝක තරණය කරන්න තරම් එක්තරා විදියක යම්කිසි දියුණුවක් හදාගෙන තියෙනවා. ඒක සම්පූර්ණ ආධ්‍යාත්මික දියුණුවක්. එතකොට මේ දියුණුවත් එක්ක යා එක්තරා සමාපත්තියකින් නැගිටලා මේ ග්‍රහලෝක තරණය කළා කියනවා. එතකොට ඒක තරණය කර කර ඉදී අමිය ගියා කියනවා. එතකොට යා දිව්‍ය ලෝකෙත් ඉපදුනාලු. ඉතින් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මෙයා කියනවා, මම මේ හරියට ලෝක තරණය කළා. මම ලෝක පෙනිපෙනි මිය ගියා. ලෝක පෙනිපෙනි මම මිය ගියා. තව මගේ අදහස තිබ්බේ මම කවදා හරි මේ ලෝකෙ තරණය කරනවා කියලා. ඒ කියන්නේ මේ ලෝක තරණය කරලා මං ලෝකෙ කෙලවරට යනවා. එහෙමයි. කෙලවර කරා මං කොහොම හරි එළඹෙනවා කියලා හිතාගෙනයි මම යම්කිසි සමාපත්තියක් දිනු කළේ, ආධ්‍යාත්මික දිනුවක් හදාගත්තේ. හැබැයි මට ලෝක පිනිපිනි මගේ ජීවිතේ අත්හැරුණා මට. එතකොට දැන් ලෝකේ කෙලවරකට යන්න මට බැරි වුණා කියලා බුදුරජාණන් වහන්සේට මතක් කළා. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා, ඔයා මහා මෝඩෙක්. මෝඩ තීරණයක් නිවාරන් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා, ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික හරහා කවුරු හරි කියනෝ නම් මම ලෝකේ තරණය කරලා මේ ලෝකේ පරතරට යනවා කියලා ඒක ඉන්ද්‍රිය අධ්‍යක්ීම් ටික හරහා කරන්න බෑ කියනවා. එතකොට දැන් මහා සමුද්‍රයේ වුණත් තරණය ඉන්ද්‍රිය අධ්‍යක්ීම් වලින් අපි කොයිතරම් කරනවා කියලා කිව්වත් තාක්ෂණයේ එච්චරම ශක්තිමත් නෑ. එතකොට දැන් බුද්ධ දේශනාවේ පැහැදිලි කළා, මහණෙනි මේ ලෝක විෂයයි, එර්ධි විෂයයි, බුද්ධ විෂයයි, කර්ම විෂයයි කියන විෂයන් හතර ග්‍රහණය කරලා ගවේෂණය කරලා කවුරු හරි කෙනෙක් ඉවර කරනවා කියලා කියනවා නම් එක්කෝ යා මානසික රෝගියෙක් වෙනවා කියනවා. එක්කෝ යාට ජීවිතය අහිමි වෙනවා කියනවා. ඒ කියන්නේ මානසික උම්මත්තකතාවයක් දක්වාම ඒ චින්තනේ උඩුදුවන්න පුළුවන් කියනවා. දැන් ඔය මට පේන්නේ ඔය ඔබතුමිය කියපු ඔය සිද්ධිය. දැන් මේ දවස්වල බොහොම ලෝකේ කතාබහ වෙන මේ බරපතල සිද්ධියක් නේ. ටයිටන් සබ්මරින. ඔව්. දැන් මේ සබ්මරිනේ සිද්ධිය මට පේන්නේ තණ්හාවේ ප්‍රතිලාභයක් හැටියට. එතකොට ඒක මම බෞද්ධ භික්ෂුවක් විදිහට මට කියවනකොට පේන්නේ ඔය වෙච්ච සංසිද්ධිය තණ්හාවේ අතුරුපලයක්. දැන් ලෝකේ එක එකනාට කියන එක එක කියවීම් තියෙනවානේ. දැන් ඔබතුමියම කිව්වනේ සමහර අය මේක අලුත් ගවේෂණයන් වලට දොරක් අරගත්තා කියලා. මීට වඩා තාක්ෂණි දියුණු කරගන්න ඕන වගේ නව නිපැයුම් වලට එක්තරා දොරක් ඇරුණා. මේක සමහර අය මේ අය වීරත්වෙන් වගේ සලකන්න ඕන අය. ඒ වගේ දැන් මට දැන් බෞද්ධ භික්ෂුවක් විදිහට පේන විදිය මම මේ කියන්නේ, මට පේන්නේ මේ සබ්මරීනයේ අභාග්‍ය සම්පන්න සිද්ධිය කියන්නේ තණ්හාවේ ප්‍රතිලාභයක්. ඒකට මම කියන්න හේතුව තමයි ගැඹුරින් බුද්ධ දේශනාව අපිට ලස්සන පාඩමක් කියනවා, තණ්හා පච්චය පරිේශණක්. තණ්හාවේ අතුරුඵලයක් තමයි තණ්හාව නිසයි ලෝකේ හොයන්නේ.
අනිතක බුද්ධ දේශනාව හරි ලස්සන දෙයක් අපට කියනවා. මට දැන් මේක ඇතුලේ බුදුරජාණන්සේගේ කතාවමයි මට නම් පේන්නේ. මොකද්ද බුද්ධ දේශනාවේ කියනවා, මහණෙනි අතීත කුණු ගොඩවල් අතීතයට තියෙන්න දීලා ඔගොල්ලෝ පැත්තකට වෙන්න. ටයිටැනික් නටබුන්න එහෙම තියෙන්න දෙන්න. ඒ පරණ රොඩු එහෙම තිබුණාවේ. අතීතං නාන්වාගමේ, අතීත සංස්කාර අනුව මහණෙනි යන්න එපා. අනාගත සංස්කාර ඕනෑවට වඩා මවන්න යන්නත් එපා. එතකොට මේ අතීත අනාගත සංස්කාරයක අපි හැම වෙලාවකම හැසිරෙන්නේ වෙන මොකක්වත් නිසා නෙමෙයි, තණ්හාවට. ඒ කියන්නේ අපි අතීත සංස්කාර අනුව දුවන්නේ තණ්හාව නිසාමයි. අතීත සංස්කාර ගවේෂණය කරන්නේ තණ්හා පච්චය පරිේෂණ, තණ්හාව නිසාමයි අතීත සංස්කාර හොයාගෙන යන්නේ. එහෙනම් අපිට තේරෙනවා මේ වර්තමානයේ මේ සිද්ධිය එක එක විදියට විස්තර කරගත්තට මට නම් පේන්නේ මේ තණ්හාවේ අතුරු ඵලයක් හැටියට. තණ්හාවේ දාසකම නිසා වෙච්ච අභාග්‍ය සම්පන්න සිද්ධියක් හැටියට. දැන් බෞද්ධ භික්ෂුවක් විදියට. දැන් ඕකම රතන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ වදාලා කීනම් පුරාණ. ඒ කියන්නේ පරණයකට හිම තියෙන්න දෙන්න. නමන් නැති සම්භවං. අලුත් එකත් ඔහේ තිබුණාවේ, අලුත් එක තාම ඇවිල්ලා නැහැ, පරණ එක ඉවර වෙලා ඉවරයි. ඒක ගෙවිලා ඒ කතාව, ඒ සාකච්ඡාව, ඒ පරිච්ඡේදේ වැසි ඉවරයි. එහෙම ඒවා තිබ්බා, ඒවා ආය පසරකින් විනාශ කරන්න බෑ. ඒවා ගැන යම් කිසි දැනුමක් සහ සොයා ගැනීමක් තියෙනවනේ, ඒවා ප්‍රාමාණික විදිහට මේ වෙනකොට ගොඩනගාගෙන තියෙනවා යම් දැනුම් පරාසයක්. මොකද දැන් බටහිර සමුද්‍රය සම්බන්ධ විද්‍යාඥ කුසලතාවයක් තියෙන අයම කියනවා, දැන් මේ සිද්ධියත් එක කියනවා, දැන් ඔය ටයිටැනික් වගේ සිද්ධි අතහැරලා දාන්න දැන් ලෝකෙ මිනිසුන්ට කාලේ හරි කියලා. මොකද ඒක ඉතාම අවාසනාවන්ත සිද්ධි සමුදායකට මුල පුරපු සිදුවීම් 10ක් ඒක ඇතුලේ තියෙනවා. එතකොට එහෙමනම් අපි එකක් තේරුම් ගන්න ඕන, මේ අපි මුහුණ දෙන්නේ තණ්හාවේ අතුරු ඵලයක් භික්ෂුවක් විදියට බැලුවහම. මොකද තණ්හාව නිසා තමයි මිනිසු පරණ රොඩු අවුස්සන්නේත්, අලුතෙන් ආපු නැති රොඩු ගැන උපකල්පනය කර කර උපකල්පනය කර කර මිනිසු හීනමවන්නේ. අපි හැමතැනම එතෙන්දි කෙනෙකුට හිතෙන්න පුළුවන් දැන් නව සොයා ගැනීම් ලෝකයේ සම්බන්ධයෙන් සිද්ධ වෙන්න ඕනේ, නව පරිේශන සිද්ධ වෙන්න ඕනේ. මේකට අනුව දැන් තව මේ වගේ තව පරිේශන මේ විදිහට ජීවිත පරිත්‍යාගයෙන් හරි වෙච්චයි දෙයින් මීට වඩා ආරක්ෂිත ක්‍රමයක් මිනිස්සු හොයා ගනී, ගැඹුරු මුහුදු පතුල පරිේශන කරයි. මේ විද්‍යාවේ නව ප්‍රගමණය වෙනුවෙන් ඔබ වහන්සේ මේක කිව්වොත් එහෙම තණ්හාව නිසා මේක කරන්න එපා, මේවා විනාශයට හේතු වෙනවා කියලා. එතකොට අර විද්‍යාව සම්බන්ධයෙන් අපි දියුණුවක් ලබන්නේ කොහොමද කියලා වගේ හිතෙන්න පුළුවන්. ඔව් දැන් ඇත්තයි. දැන් විද්‍යාත්මක දියුණුවකින් අපි බලාපොරොත්තු වෙන ප්‍රකටම දේ මොකද්ද? විද්‍යාවෙන් බලාපොරොත්තු වෙන්නේ මානව වර්ගයාට ඉතා සුරක්ෂිතව වාසය කරන්න පුළුවන් ස්ථානයක්. දැන් විද්‍යාත්මක දියුණුවේ එක්තරා ඉලක්කයක් ඒකනේ, මානව වර්ගයාගේ සුරක්ෂිතතාවය. එතකොට මම ප්‍රවේශම් වෙන්නේ කොහොමද? එතකොට මගේ ප්‍රවේශම ඇතුලේ මම බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? මගේ ආයු අපේක්ෂාව. දැන් එහෙම අපිට පේනවද මේ තාක්ෂණික දියුණුව ඉතාම හරවත් දෙයක්? තාක්ෂණික දියුණුවත් එක්ක මානව වර්ගයාගේ හිම සුරක්ෂිතකමක් අපිට පේනවද? ඇත්තටම බැලුවට පස්සේ හිම මානව වර්ගයාගේ සුරක්ෂිතකමකුත් නැහැ. ඒක අපි මීට කලිනුත් ඕගතරණීදී කතා කරලා තිනවා, මානව වර්ගයාගේ ආයු අපේක්ෂාව අවුරුදු 70කට විතර අඩු වෙලා. එතකොට මානව වර්ගයාගේ ආයු අපේක්ෂාව අපි දන්න කාලේ අවුරුදු 120 තිබ්බා. එතකොට මානව වර්ගයාගේ ප්‍රබලම අර්බුදකාරී ප්‍රශ්නේ විසඳන්න තාක්ෂණික ලෝකයේ දක්ෂ වෙලා නැහැ. විවිධ තාක්ෂණික උපකරණ හොයාගෙන තියෙනවා. නමුත් මානව වර්ගයාට වඩා යහපත් ලෝකයක් තනන්න නම් ඒක උනේ, මානව වර්ගයාට වඩා යහපත් ලෝකයක් මේ වෙනකොට හම්බ වෙලා නැහැ. ඒ නිසා මේ අර අපි කියන්නේ තාක්ෂණික ලෝකයේ ඉදිරියේ නව සොයා ගැනීම ඔස්සේ ගවේෂණය නවත්තන්න කියලා නෙමෙයි. සමහර අර අතීත රොඩු වලට හිම තියෙන්න දෙන්න කියලා. මොකද අර තණ්හාව හිත තුළ ගලනකොට ඒ තණ්හාවේ අතුරු ඵලයක් තණ්හා පච්චය පරිේෂණං කියන එකට අනුව බුද්ධ දේශනාව පැහැදිලි කරන අතිරේක ඵලයක් විදිහට අර පුද්ගලයාගේ හිතේ තණ්හාව තියෙනකොට අර අතීත සංස්කාර අනුව අපේ හිත හැසිරෙන්න බලන ගතිය වැඩි. එතකොට ඒ අර අතීත රොඩු අවසන්ඩ තියෙන ගතිය වැඩි. එතකොට ඒ අතීත රොඩු අවස්වා කියලා අපිට වෙච්ච මහා ලොකු යහපතකුත් නෑ. අපි හිතාගෙන ඉන්න ලොකු යහපතක් වෙයි කියලා. ඒකෙන් ලබාගත යුතු ආවම යහපතක් මේ වෙනකොට අපි හදාගෙන ඉවරයි. එතකොට එහෙමනම් අනාගත සංස්කාර ලෝකේ උණෑවට වඩා මවන්නෙත් නැතුව අතීත සංස්කාර අනුව යන්නෙත් නැතුව මේ දෙකටම යන්නේ අර තණ්හාවේ දාසභාවයත් එක්ක. ඒ නිසා අර පුද්ගලයාගේ තණ්හාවේ තියෙන අතුරු ඵලයක් විදියට වර්තමාන මානව වර්ගයේ අභියෝගයට වැටිච්ච අභියෝගයට ලක් වෙච්ච තැනක් විදියට අපි ධර්මයෙන් බැලුවාම පේන්නේ. නමුත් ඊට වඩා දැන් තාක්ෂණික දියුණුව ගැන ඔබතුමිය අහපු ප්‍රශ්නෙට අපිට කියන්න තියෙන්නේ, තාක්ෂණික දියුණුව මානව වර්ගයාට වඩා සුරක්ෂිත තැනක් හදන්න දක්ෂ වෙලා නැහැ. ඉස්සරහටත් දක්ෂ වෙයි කියලා හිතන්න බෑ. ඒක දක්ෂ වෙයි කියලා හිතන්න බැරි. බලාගෙනදි මානව වර්ගයාගේ ප්‍රධාන ධාරාවේ සාකච්ඡා කළ යුතු අර්ථවත්ම දේ තමයි මම කොහොමද තවත් අවුරුදු 10ක් 15ක් හරි ඉස්සරහට මගේ පැවැත්ම හදාගන්නේ. මොකද ඒ පැවැත්ම වෙනුවෙන් මම ඕන දෙයක් පරිත්‍යාග කරන්න ලෑස්ති. හේතුව දැන් මට අද ඉඳලා මට බරපතල රෝගී තත්ත්වයක් නම්
මට තව අවුරුද්දක් ජීවත් වෙන්න පුළුවන්, හැබැයි ඔයා මෙන්න මේ බෙහෙත් ටික සිංගප්පූරුවට ගිහින් කරගෙන ඉන්න කියලා මට කිව්වොත්, මම පාරේ සිංගමන් යදලා හරි අවුරුද්දක් මගේ මරණයේ කල් දාගන්න වැඩ කරන්න ලෑස්ති. නමුත් ඒ කල් දාගන්න එකේ උප්පරිම අවස්ථාව තමයි අවුරුදු 75. එතකොට ඊට වඩා ආයු අපේක්ෂාවකට යන්න පුළුවන් කියලා බටහිර විද්‍යාත්මක සීමාව මොන සාකච්ඡා කළත් අපිට පේන මානෙ හිම එකක් නැහෙනේ. ඒ කියන්නේ බලාගෙන ඉදි මානව වර්ගයාගේ ආයුෂ කඩා වැටෙන මට්ටමක් නැති වෙන්නේ. එහෙනම් අපේ බරපතල ප්‍රශ්නේ මේ තාක්ෂණික දියුණුව ඉස්සරහා අභියෝග කරන්න බෑ. හැබැයි ඒකට අභියෝග කරන්න පුළුවන් ස්වභාව ධර්මීට විතරයි. ඒ නිසා අපි ස්වභාව ධර්මීටයි සමවදින්න ඕනේ. ඒ කියන්නේ ස්වභාව ධර්මීට සමවදින්න නැතුව ස්වභාව ධර්මීටත් පයින් ගහලා මේ තාක්ෂණික දියුණුවට අපි වඳින්න ගියෝ. දැන් ලෝකෙ හිමයිනි කරන්නේ ස්වභාව ධර්මයටත් පයින් ගහලා ලෝක ධර්මතාවයටත් පයින් ගහලා කර්මයටත් පයින් ගහලා. මොකද කර්මේ නම් ඒගොල්ලෝ දන්නේම නැහෙනේ. එතකොට මේ ටිකට ඔක්කොටම පයින් ගහලා තමන්ගේ හුදු දැනුමෝසේ තාක්ෂණික මෙවලම් වලට අර්ථයක් දෙන්න ගියොත් එහෙම ඒක අපේ පහසුව පිණිස වඩා පහසුවක් කරනවා. ඒවයි අපේ එදිනෙදා ගනුදෙනු අතර වඩා පහසුවක් කරනවා. හැබැයි මානව වර්ගයාගේ ප්‍රධාන ප්‍රශ්නේ විසඳන්න ඒගොල්ලෝ දක්ෂ නැහැ. ඒ ප්‍රධාන ප්‍රශ්නේ විසඳන්න දක්ෂ නම් මේ වෙනකොට මානව වර්ගයාගේ ආයු අපේක්ෂාව අවුරුදු 100කටවත් ආසන්න වෙන්න ඕන. එහෙනම් අපිට ඒකෙන් පේන්නේ නැහැ. ඉස්සරහටත් එහෙම වෙයි කියලා හිතන එකම බොරුවක් කියලායි ධර්මයෙන් බලනකොට පේන්නේ. ඕක තරණය. නිවන් තොටුපළ වෙත එතෙර කෙරෙන යාත්‍රාව.